අයිබෝන් කියලා පිළිගන්නවා ෆ්‍රී නොලෙජ් එස්එල් YouTube channel එකට අදත් ඔයාලා හැම දිනම පාලි නාම විභක්ති පාඩම් මාලාවේ පස්වෙනි කොටසත් එක තමයි අද ඔයාලා එකතු වෙන්නේ. අද ඔයාලට කියදෙන බලාපොරොත්තු වන්නේ පංච විභක්තිය සහ චට්ටි විභක්තියේ යෙදෙන අර්ථ පිළිබඳව. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න ඉතින් බොහොම ආදරෙන් ඉල්ලමි. අපි වීඩියෝ එකට යමු. පංචමී විභක්තිය. පංච විභක්තිය ප්‍රධාන වශයෙන් යෙදෙන අර්ථය තමයි අපාදාන අර්ථය නැත්නම් වෙන්වීම අර්ථය. අපාදානයේ පංචමී කියලා තමයි සඳහන් වෙන්නේ. වෙන්වීම අර්ථය අපි භාවිතා කරන්නේ පංචමී විභක්තිය. පංචමී විභක්තිය යෙදෙන ප්‍රත්‍ය දෙක තමයි ඉස්මාහි කියන ප්‍රත්‍ය දෙක. ඉස්මාහි කියන ප්‍රත්‍ය දෙක තමයි යෙදෙන්නේ. හරි අපි බලමු. එහෙනම් මේ ප්‍රධාන යෙදෙන අර්ථ දෙක මොකක්ද කියලා. පළවෙනි අර්ථය තමයි යමකින් යමක් පහවේද වෙන්වේද එම වෙන්වීමේ සීමාව පංචමී භක්තිය සිටින. යමකින් යමක් වෙන් වෙනවනම් ඒ වෙන්වීමේ සීමාව අපි තියන්නේ මොන විභක්තියෙන්ද? පංචමී භක්තියෙන්. අපි උදාහරණයක් බලමු. රුක්කම් හා පලං පතති. ගෙඩිය ගසින් ගෙඩිය වැටේ. එහෙනම් පලං පතති ගෙඩිය වැටේ කොහෙන්ද වැටෙන්නේ? රුක්කම් හා ගසින් තමයි වැටෙන්නේ. එහෙනම් වෙන් වෙන්නේ මොන සීමාවෙන්ද? ගසින් වෙන් වෙන්නේ. එහෙනම් ඒ සීමාව හංගවන පදය අපි තියන්නේ පංචමී විභක්තියෙන්. රුක්කම් හා රුක්කස්මා රුක්කේභි රුක්කේහි කියලා තමයි වර්ණගන්නේ. පංචමී භක්තිය රුක්කම් හා ඒක වචනෙන් අපි තියලා තියෙනවා. මනුස්සෝ නගරම් හා ගාමං ගච්ඡති. මිනිසා නගරම් හා නගරයෙන් ගමට යයි. නගරම් හා එහෙනම් නගරම් හා මෙහන් කොහෙන්ද යන්නේ? ගමට යන්නේ කොහින් ඉඳලාද? නගරේ ඉඳලා. නගරයෙන් තමයි වෙන් වෙන්නේ. එහෙනම් ඒ සීමාව තියලා තියෙන්නේ පංචමී භක්තිය නගරම් හා. ඊළඟ දෙවෙනි අර්ථය තමයි භයාර්ථය ප්‍රකාශ කිරීම සඳහාද පංචමී භක්තිය. අපි භය ඇති ගැනීම ආදී අර්ථ ප්‍රකාශ කරන්නත් ඔන්න පංචමී භක්ති අර්ථය තමයි භාවිතා කරන්නේ. තණ්හාය ජායති සෝකෝ. සෝකී හටගන්නේ කොමකින්ද? තණ්හාවෙන්. තණ්හාව නිසා. එහෙනම් තණ්හාය කියන පදේ අපි තියලා තියෙන්නේ පංචමී විභක්තියෙන්. අහං චෝරස්මා භයාමි. මම කාගෙන්ද බිය වෙන්නේ? සොරාගෙන්. එහෙනම් ඔන්න චෝරස්මා කියලා තියලා තියෙන්නේ පංචමී විභක්තියේ. බිය වෙන්නේ කාගෙන්? සොරාගෙන්. ඒ නිසා තමයි ඔන්න අපි පංචමී විභක්ති භාවිතයි. චෝරම්හා චෝරස්මා චෝරේභි චෝරේහි කියලා තමයි වරණැකිලි. චෝරස්මා එක් වචන පදේ. ඔන්න නම් පංචමී විභක්තියේ ප්‍රධාන වශයෙන් දෙන අර්ථ දෙක තමයි අපි ඔන්න ඉගෙන ගත්තේ. අපි බලමු ඊළඟට චක්ටි විභක්තිය යෙදෙන අර්ථ මොනවද කියලා. චක්ටි විභක්තියේ භාවිත වෙන්නේ සනං කියන ප්‍රත්‍ය දෙක අපි ඉස්සෙල්ලා භාවිත කර චතුර්ථි භක්තියේ භාවිත වූ ප්‍රත්‍ය දෙකමයි. හැබැයි චට්ටි භක්තියේදී චතුර්ථි භක්ති භාවිතුනේ ට කියන අර්ථය මිනිසාට, ගමටනේ, යාචකයාට ඒ විදිහට. මෙතන භාවිත වෙන්නේ ගේ කියන අර්ථය. මිනිසාගේ, ළමයාගේ, බුදුරජාණන් වහන්සේගේ ගේ කියන අර්ථයෙන් තමයි අයිතිය හංගවන පද තමයි අපි ඔන්න චට්ටි භක්තියෙන් අමන්නේ. අපි උදාහරණයක් බලමු. පළවෙනි එතකොට පළවෙනි අර්ථය තමයි අයිතිය ප්‍රකාශ කරන පදය අපි කියන්නේ චට්ටි භක්තිය. චෝරෝ පුරිසස්ස ධනං චෝරේති. සොරා පුරුෂයාගේ ධනෙ සොරකම් කරයි. කාගේ ධනෙ සොරකම් කරන්නේ? පුරුෂයාගේ ධනෙ. එහෙනම් පුරිසස්ස කියලා අපි තියලා තියෙන්නේ මොන විභක්තියෙන්ද? ඔන්න චට්ටි භක්තියෙන්. දෙවෙනි එක බාලකස්ස හත්තේ පදුමං අත්ති. ළමයාගේ අතේ පියුමක් ඇත. කොහෙද තියෙන්නේ පියුම? ළමයාගේ අතේ. එහෙනම් ළමයාගේ. ඔන්න එහෙනම් අයිති හංගවන පද අපි තියලා තියෙන්නේ චට්ටි භක්තිය බාලකස්ස. දෙවෙනි අර්ථය තමයි සමූහයකින් යමක් වෙන්කොට දැක්වීම සඳහා අපි ඔන්න භාවිතා කරන චට්ටි භක්තිය. අපි කියනවා නිර්ධානාර්ථය කියලා. සමූහයකින් යමක් වෙන්කොට හඳුනා ගැනීමේදී භාවිත කරන්නේ චට්ටි භක්තිය. මනුස්සානං කත්තියෝ සූරතමෝ. ශස්ත්‍රයන් කාතරින්ද සූර වෙන්නේ? මිනිසුන් අතරින්. මිනිසුන් අතරින් තමයි දක්ෂ වෙන්නේ, සූර වෙන්නේ. එහෙනම් මනුස්සානං කියන පදේ අපි තියලා තියෙන්නේ චට්ටි විභක්තියෙන්. මනුස්සානං බුද්ධෝ සෙට්ටෝ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ කාතරින්ද? මිනිසුන් අතරින්. එහෙනම් මනුස්සානං කියලා අපි ඔන්න තියලා තියෙන්නේ
චට්ටිබක් තිස්ස නං කියල සනං බහුවචන රූපය තමයි මනුස්සානං මිනිසුන් අතරින්නේ බහුවචනින් තමයි අපි ඔන්න චට්ටි භක්ති බහුවචන රූපය තමයි තබල තියෙන්නේ ඔන්න එහෙනම් අද වාලිගෙන ගත්තේ නම් පංචී භක්තිය සහ චට්ටි භක්ති යෙදෙන අර්ථ මොනවද කියලා එහෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා මගේ YouTube channel subscribe කරන් video like කරන් comment කරන් share කරන් මගේ නමතම වීඩියෝ ඔයාලගේ ළඟටම දින්න ගන්න bell button එක click කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා නැවතත් වීඩියෝකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.